සුබෝදෑසනක් හැමෝටම. අද මේ කලාකරුවෝ ගොඩක් ඉන්නේ, ඔවුන්ගෙන් හැමෝගෙම අවසරයි. මම දන්නේ වේදිකාව නුහුරු නුහුරුදු අය නෙමෙයි, හැමෝම වේදිකාව මත තමන්ගේ දේවල් නිර්මාණය කරපු අය. හෙක්ට කුමාරසිරි මහත්තයාගේ පළවෙනියෙන්ම නාට්‍යයක් බලන්නේ රජුරුවෝමන් දඩින් බෙඩින් ඩෝ. මම හිතන්නේ 70 දශකයේ මධ්‍යම කාර්තුවේදී විතර. අපි එතකොට දුහුණු ආදුණුකියෝ තැඟිරෝ රජුරුවෝමන් දඩින් බෙඩින් ඩෝ. මම හිතන්නේ ඒක කෙටි නාට්‍ය දෙකක්. ඊට පස්සේ ඒක බැලුවට පස්සේ මේ සුගත් අයියේ මට හෙක්ට ගැන ආදරයක් හිතෙන්න ගත්තා ඒ කාලේ. එතකොට හෙක්ටගේ නාට්‍ය සුවගෙන ගිහිල්ලා බැලීමේ ආදර කෑදරකමකුත් එනවා. ඊට පස්සේ රාජ්‍ය නාට්‍ය වල 1776 දී ලේ කඳුළු දහඩිය, බිසූ, සියම්පූට්ටුව, දෙව්ලුව දෝණි, මේ ආකාරයට විවිධ නාට්‍ය රසක් අපි දරමනවා. ඒ හැම එකකම යම්සි ගුණාත්මක භාවයක් තිනවා. ඔහු නාට්‍යකරුවෙකු හැටියට සමාජගත කාරණාවේ පණිවිඩයකුත් ලබා දෙනවා. දැන් මේ නාට්‍ය සම්බන්ධයෙන් කිව්වම මං කිව්වේ ඔයා ඖෂධයක් පාවිච්චි කරන්නේ වයසට. වයස 77යි. 77ට මහා ඖෂධීය ගුණයකින් යුක්ත ඖෂධයක් පාවිච්චි කරනවා. ඒක තමයි නාට්‍ය කලාව. ඒක තවදුරටත් නිර්මාණ කාරණායේ දෙන්නට පෙර පින් කලාහූ අය කියලායි තමයි ශ්ලෝකේ කියවන්නේ. ඉන්දියානු ශ්ලෝකේ තියෙනවා නිර්මාණ කාරණාවේ යෙදෙන්නෝ පෙරපින් කළහූ අය වෙති. ඒ කාරණාව තමයි ඔබ සපරන්නේ, සප්ත කරන්නේ, සහ ඒට නිෂ්පාදන මණ්ඩලයක් වෙනවා, නිෂ්පාදන මඩුල්ලක්. මම හිතන්නේ මේ නිෂ්පාදක මඩුල්ලට අපි සුදිවන්ත වෙනවා කලාකරුවා හැටියට. තිරේ විවර වෙනකොට නාට්‍යකරුවන් වශයෙන් අපිට යම්සි ප්‍රේමණීය ආදරණීය හැඟීමක් ඒ නාට්‍යකරුවා ගැන දැනෙන්න ගන්නවා. ඒක නිසාම මේ තිරේ විවර වෙන දිනේ අපි බලාගෙන ඉන්නවා. ඒ දිනේදී නැවත හෙක්ටව සිප ගන්නට මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.